සිද්න්නේහි නැගැනහිර රෝස්බේහි පදිංචි විසි නමහවරදි තරුණයක් ගුණු කළ ලිංගිකා අතවර කිරම් සම්බන්ධයෙන් වූ පැමිණල්ලකටාදාලව දනෂක ුණතිලකව නොහ ශ්‍රී ලංක රිකට් න්ඩ රැඳ සිටි හො ේද, සිද්නි පොලසියේ අත්තරංගෝට පත්වනා. අත්තරංගෝට පත්වීමෙන් පසුව ඔහ ලංගි තාතවර චෝදනා හතරක් ගුණු කරමින් පොලසිය නොහ ඩௌනිං ෙන්ට මහිස්ත්‍රාත් අධිරනයට ඉදිරි පත් කළලාතර, දනුෂක ගුණතිලක එකේ නීතිජවරින් සිදු කළ එපඉල්ලීම අධකරණය ප්‍රතික්ෂප කළක්. ෙ න්ක ගන ලටදා නීතිකෘතිය ලිගුණුස් සහ සාක්ෂිෂ සම්න්ධය නීතිජවරුන්ගේ ල්ලි ඳදු කිරීම සඳහා අවස්ථා දෙකදේ යලි කැඳවුණු අතර, නඩුවේ කරුණු වාර්තා කිරීම මාධ්‍යෙහට අවසර ලබාදීම සහ සිද්ි දුම්්‍රිය ස්ථානක TV දර්ශන නුෂකගේ නීතිනඥවරුන්ට ලබදීමට අවසර ලබාදීම ධකරණ නියෝගරනු ලබවා. වෙ තත් අද පෙරවරේ දනෂ්ක ගුණතිලකට ඇපායදුම් කිරීමට අදාලව හ වුවෙන් පෙනී සිටින ජේශ්‍ර නීතිීන්ය මරුගන්තංගරාජසිදු කලිල්ලීමක් සලකාබැලීම සඳහා නීතිකෘතිය යලි අධකරණය හමුවේ කැඳවාතිබුණා. එතිී පාක්ලීහි පිහිි ැවූ ධ්‍යස්ථායක සිට දනුෂක ගුණතිලක වීඩියෝ මධ්‍යයෙන් අධකරණය හමුවේ පෙනී සිටියා. පැල්ලීමට විෝධය පල කරමින් සිද්නි පොලිසිආධිකරණය හමුවේ පැවසේ සැකකරුව ඇපමත මුදා හැරිියහෝත් ඔහු අධිකරණයට ගැන්වා ගැනීමේ අපහස්සුතාමතුවිය හැකි අතරම පැමිණිලිකාරයගේ ආරක්ෂාව සම්බන්ධයන්ද අවධානමක්මතු වන බවයි. එමෙන්ම සමාචමමාදය වෙබ්ඩවි තුළ සිටන ශ්‍රී ලංකා නම්දරන නාදුන පුද්ගලින් පැමිණිලි රියට හිරිහරවන ආකාරය පණවිඩ එවිමනිසා. ඇගේ සමාජචමමාධ්‍ය වෙබ්බඩවිය අක්්‍රිය කිරීමටද සිද වූ බව සිද්නිි පොලිසි ආධකරණයට පැසවා. ම සකකාර දනුෂක ගුණතිලකට පැමිනිිලිකාරිගේ ලිපිනය මතක තිබීමට වැඩි ඩක් පවතින බවද පොලිසිය සඳහන් කලා ඒදී දනෂක ගුණ තිලක වෙනෙන් පෙන සිටි නීතිීය මුරකන් තංගරාජමතා අධකරණයට පෙන්වාදන්නේ සිය සේවාදාකට ශ්‍රීලංකා ක්‍රික් සංගමී සහ ශ්‍රී ලංකා රජයේ සහයෝගේ ලැබමින් පවතින බැවින් ඔහුත් සිය ඇපකොන්දසි කඩ කළහොත් ඔහුගේ ක්‍රීඩා දිිය අවසන් වන බවයි. එමෙන්ම සැකර ඔස්්‍රලියනු පුරවැසේ කවානම්, වතින තත්තුය හැමේ ඔහුට අනිවාරෙන්ම ඇපහිමි වන බවද නීතිය තංගරාජ් අධිකරණයට පෙන්වා දුන්නා. එමෙන්ම තම සේවාදායකයා කිසිදු ප්‍රචන්ඩ හැසිරීම නියලුණු බට එල්වන ෝදනා ප්‍රතික්ෂප කරාතරම පමිණි ලිකාරියගේ කැත්ත පිළිඳ අඩුවක්තිබුණේ ඇයි පැමිනිිලිකාරය සිදුකරන ප්‍රකාශේද ප්‍රතික්ෂේප කරන බව නිතිනවර අධිකරණයට පැවසවා. ිල්ිකාරිගේ පැමිල්ලට අනුව දනෂ්කසිය නිසට රැගෙනයාමෙන් පසු ගැටලුකාරි තාත්යක් ද්තවීමට පෙර ල්ල අවස්ථාවේ සය කැ තෙල්ලංගික ක්‍රියාකාර කම්බල නිරතව ඇති බව සඳහන් වන්නේ අයිද නීතිනවරයා සඳහන් කලා. එබැවින් පොලසි සිදුකරණ නීති ක්‍රියාවලිය ශක්තිමත් එකක් නොවන බව නිීතිය මුරගන් තංගරාජ් අධිකරණයහමුවයේ ප්‍රකාශ කලා එෙන් ඔහු පැවසුවේ ඇැ පුදගලින් පමනිිලිකාරියට සමාජ මාධ්‍යවසේ පණවිඩෑීම නුෂගේ අත්තරංගෝට පත්වීමෙන් පසුව සිදුවී ඇති බැවින් එම කාරණය දනෂකගේ අරමුණකට සිදුවක් නොවන බවයි. එබවි එම චෝදනාව දනුෂකගේ ඇපලවා ගැනීමට, කිසි සේත්ම අදාළකරුණක් නොවන බවයි, දේෂ්ඨ නීතියවරයා වැඩිදුරටත් පැවසුවේ. කරුණු සලකා බැලූ මහේශ්‍රත්වරිය දැඩි ඇපකොන්දෙසි පනවමින් සැකකාර දනෂක ගුණ තිලක ඇපමත මුදදාහරීමට යෝගක කලා. යනුව දින කොහක් පාක්ල හි පිට රැඳවම් අධ්‍යස්ථානක රන්දෙ සිටිමෙන් පස ස්්‍රලියනු ොල ක්ෂ එකක මුදල්ලැපයක්ම දාහැරුණු දනුෂකට තවත් දැඩිකොන්දෙසි ැසකට මහුණදීමට සිදවනවා. ඔහු සෑම දිනකම ඊස්ටඩ් පොලිසිට වාර්තා කළයුතු අතර රාත්‍රී නමේ සිටවඋදැ සනහය දක්වා ගමන් බමන් සිදුකිරීමට තහනම් කරති වෙනවා ඊට අමතරව පැමිල්ලිකාරය ඇමතීමට හෝ සම්බන්ධ කරගැනීමට කටයතු කිරීමෙන් වැලකීම සහ. ිඩෑඇතුළ ෙදුම් භාවිත කිරීමෙන් වැලකීමද ඇපකොන්දේසි අතර වනවා. ධනෂක ගුණතිලකගේ ගුවන් ගමන් බලපත්‍රේදා ධිකරණය බහරය පවතින අතර නඩුව යාලි ජනවාරි දුොළස් වනදා කැඳවීමට නියමිතවතිබෙනවා. ය දුන්න තීද තීරානු අපිටුතු කල තුයි ඇතවට දනෂකටකොහත් අන්න ැහැ අරගවලලට අන්නඩත් බෑ විදමි මුලකි පරිදි ැටත් පුලුවන් හරියක් කරගන්න පුුවන් ක්‍රිකට බෝඩක අඩපුු සල්ල අඇල්ලතිනයි ලෝර්මට එකගල්ලගේ ිල් එනකා අනුව අපේ ගෙවිම් කරන න ැනටි ඇලති ොට හල ක්නි තුු මුදල නීතිකන වරන්ට මහිත එතන ොලක් ්‍රීලාංක කටයත්තෙක තිලතිනවා මගතන අදත් කතාකරපු නීතික් මහත්මත් ශ්‍රීලාලංක සම්බාවයක් තියෙනෙක් කෙනෙක් ල්ලොහම ලකු මරංකන්න ප්‍රතිපත්තියක් ඇතන අනුගමනය කරන්නහ. අපිට බොහො සුළු ගානකට මේක ඉවර කරගන්න පුළුවන්වෙයි. අද දෙරන YouTube නාලිකාව. YouTube අද දෙරන දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.